පිල්සෙනහස වෙනුවෙන් නාදරය කැප කළ යෞවනිය කියලා තේමාවකින් චිත්‍රපටයක් වෙනවා 1977 අප්‍රේල් මාසේ 12 වෙනිදා. නම් මේ චිත්‍රපටය නිලුකා. අධ්‍යක්ෂණය කළේ කේ වෙංගඩසාලම් නමින් සිනමාව ආරම්භ කරපු කේ වෙන්කට්. දන්නවා කේ වෙන්කට් කොහොමද 1983 ජූලි කලබලවලදී ඔහුව ඝාතනය කරනු ලැබුවා. වෙන්කට් තමයි ඉවර ජීවිතය හැම වූ එකම සිනමා කරුවා. තම ඛේදජනක අන්දමට මරවරයන් පිළිසක් අතින් ඔහු ඝාතනය කරනු ලැබුවා. කොහොම වුණත් ඔහු හදපු සිංහල චිත්‍රපටයේ අපේ මතකයේ තියෙනවා නිලුකත් එබඳු චිත්‍රපටයක්. නිලුකා චිත්‍රපටයේ තිබෙන්නේ තරුණෙක් පෙම්වතියක් ඔහුට හම්බ වෙනවා. හැබැයි ඔහු පෙම් කරන්නේ ඔහු හදාගත්තු තනත්තාගේ දියණියට. ඔහු කුඩා කාලේ මව්පියන් මිය යන නිසා ඔහුගේ භාරකාරත්වය පැවරෙනවා තාත්තගේ හොඳම යාළුවට. තාත්තගේ හොඳම යාළුවාගේ දියණියත් එක්ක තමයි නිලුකත් එක්ක තමයි ඔහුගේ ප්‍රේම සම්බන්ධතාවය ඇති වෙන්නේ. හැබැයි ඒකට ඒ ඔහු රකබලාගත්තු එක විරුද්ධයි. මොකද ඔහු තාත්තට පොරොන්දු වැඩක් දෙනවා තරුණයාගේ නෑනණ්ඩියට විවාහ කර දෙනවා කියන එක. කෙසේ වෙතත් අවසානයේදී මේ දියණිය අර තාත්තාගේ ඉල්ලීමට ඉඩ දෙනවා. තරුණයා විවාහ වෙන්නේ ඔහුගේ නෑනණ්ඩියත් එක්ක. ඔය විවාහය අසාර්ථක වෙනවා. මේ අතරවාරේ තරුණිය ගෙදරින් යනවා. දුම්රිය අනතුරකදී ඇය අසන්ධ වෙනවා. අපි දන්නා භවතීශයේ කතන්දර තමයි මේ නිලුකා චිත්‍රපටයේ තිබුණේ. හැබැයි නිලුකා අතිසාර්ථක වුණා. විචාරකයන් ගැහුවා. චිත්‍රපටය සාර්ථක වුණා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ජේ.එස්. ප්‍රනාන්දු. මීට කලින් ඔහු සීලා චිත්‍රපටයත් සම නිෂ්පාදනය කළා. චිත්‍රපට කීපයක්ම නිෂ්පාදනය කළා. මේ ඔහු නිෂ්පාදනය කරපු අවසාන චිත්‍රපටය. චිත්‍රපටයේ කතාවලිවෙත් මේ ජේ.එස්. ප්‍රනාන්දු. තිරනාටකයත් කතාවත් තිරනාටකයත් අධ්‍යක්ෂණය කේ වෙන්කට්ගෙන්. කැමරා අධ්‍යක්ෂණය කළේ ජේ.ජේ. යෝගරාජා. සංස්කරණය කළේ ගෝපිනාත් පොන්නකෝන්. සංගීත අධ්‍යක්ෂණය කළේ එම්.කේ. රොක්සාමි. මේ චිත්‍රපටයට ගීත හතක් ඇතුළත් වුණා. ඒ ගී රචනා කළේ ශ්‍රී නිහල් ජයසිංහත් ප්‍රේමකීර්ති ද අල්විස් දෙදෙනා. ඇන්ජලින් ගුණතලක ගායනා කළා සීතයි පාවේ සුලං කියන ගීත. ෆ්‍රෙඩී සිල්වා ගායනා කළා බොම්බෙ සුන්දරි නිලුකා කියන ගීත. එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතලක නිලුකාම ආදරේ කියන ගීතයක්. පංචි ඒ කාලේ කියන ගීතය එච්.ආර්. ජෝතිපාල ගායනා කළා. දේ සෝකේ කියන ගීතය ඇන්ජලින් ගුණතලක ගායනා කළා. මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්, රංජනි පෙරේරා, රූපා, ඉන්දුමති, ලක්ෂ්මන්, රුද්‍රිගෝ එකතු වෙලා ගායනා කළා ආදරේ සාගරේ වගේ කියන ගීතය. ජෝතිපාලන් සහ ඇන්ජලින් ගුණතලක යුගගීයක් ගායනා කළා. තවත් වැසුනා වැසුනා ලෙන්දොරගුල් කියන ගීතය. චිත්‍රපටයේ දෙබස් රචනා කළේ රංජිත් පෙරේරා. සහාධ්‍යක්ෂණය කළේ ධර්මදාස ජයලත්. වේශ නිරූපණය ලෙනින් කුරුප්පු. සරණ අධ්‍යක්ෂණය උපාලි ජයමහ. නටුම් අධ්‍යක්ෂණය රොනල්ඩ් ප්‍රනාන්දුගෙන්. මොබින් බෙන්ස් ශබ්ද පරිපාලනය දායක වුණා. එස් තිරණාවකරුෂු රසායනාගාර පාලනයෙන් චිත්‍රපටයට එකතුනා. චිත්‍රපටය සකස් කළේ විජයා ස්ටුඩියෝ එකේදී. තිස්ස විජේසුරේන්ද්‍ර, ගීතා කුමාරසිංහ, ජෙනිටා සමරවීර, ෆ්‍රෙඩි සිල්වා, පියදාස ගුණසේකර, දොන් සිරිසේන, ශිරෝමාලා, චන්දිරසිකා, රැක්ස් කොඩිපිලි, උපාලි ජයමහ, ටයිටස් කුලසිංහ ආදීන් මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කරනු ලැබුවා. මේ චිත්‍රපටයේ නිලුකා වුණේ ගීතා කුමාරසිංහ. මේ චිත්‍රපටය මරදානි ගාමිණී බැල්ලවත්තේ සැෆයර් ග්‍රෑන්ඩ් පාස් සේන්ස්තාන්, නුකෙකොට ක්වීන්ලන්ඩ් මොරටුවේ එම්.එස්. කළුතර චිත්‍රා, මහනුවර ඕඩියන්, මහරගම අනුෂා, මාතර එස්.කේ., කිරිබත්ගොඩ හිමාලි, හලාවත පර්ල් ඇතුළු සිනමා ශාලාවල තිරගත වුණා. ගාමිණී සිනමා හලේ දින 58ක් සාර්ථකව තිරගත කරන්නට නිලුකාට එදා හැකි වුණා. නිලුකා චිත්‍රපටයට එම්.කේ. රොක්සාමි නිර්මාණය කළ ගීත අපේ මතකෙන් හැදුන ගීත නෙවෙයි. කොහොම වුණත් නිලුකා චිත්‍රපටය එදා ප්‍රේක්ෂකයන් අතර යම් සාර්ථකත්වයක් ලැබූ බව සඳහන් කළ යුතුයි.